2011 වර්ෂයේදී මෙල්බන් වල හදමින් තිබ්බ channel 9 බිල්ඩිමට ක්ලීන් කරන්න උදේම කොළු ගැටයක් එනවා. කොල්ලගේ නම චමිදු. ලංකාවේ ඉඳලා ඉගෙන ගන්න ආපු කොල්ලෙක්. පොර සුපුරුදු පරිදි වැසිකිලි ටික හොදලා බින් ටික අස් කරන්න ගන්නවා. ආබාධිතයින්ට වෙන් කරපු වැසිකිලියේ කසල බඳුන අස් කරන්න ගන්න චමිදුට ඇස් අදා ගන්න බැරි දෙයක් පේනවා. බඳුන ඇතුලේ කසල වෙනුවට ඩොලර් 50 100 කොළ පුරවලා. ගල් ගැහුණ චමිදු මුලින්ම හිතන්නේ මේක කාගේ හරි විහිළුවක් කියලා. ඒත් සල්ලි ඇල්ලුවම ඔක්කොම ඇත්ත සල්ලි. දැන් මොකද කරන්නේ? බෑග් එක පිටින් ගෙදර අරන් යනවද? මේක වාසනාවද? නැත්නම් ගෙදර අරන් ගිහින් අහුවෙලා හිරේ යන්න වෙයිද? මේ වගේ තාහක් දේවල් චමිදුගේ ඔළුවේ වැඩ කරා. ඒත් චමිදු තීරණයක් ගන්නවා. මේ සල්ලි මගේ නෙවෙයි. මම මගේ සුපර්වයිසර්ට කතා කරනවා. එහෙම කරපු චමිදු කෝල් එකක් දීලා ලොක්කට එන්න කියනවා. මේක දැකලා බය වුණු ලොක්කා ටග් ගාලා පොලිසියට කතා කරනවා. පොලිසිය සල්ලි Taman බාරයට ගන්නවා. සල්ලි ගණන් කරපු පොලිසියත් අඳුන් කුඳුන් වෙනවා. ලංකාවේ සල්ලි වලින් කෝටි 20 ලක්ෂයකට වැඩි. කවුද මේක වැසිකිළියට ගෙනක් දැම්මේ? දවස් සති මාස අවුරුදු වලට පෙරලෙනවා. චමිදු ඕස්ට්‍රේලියාවෙන් නව සීලන්තයට යනවා ඉගෙන ගන්න. අවුරුදු 3කට පස්සේ 2014 දී චමිදුට කෝල් එකක් එනවා. ඒ ඕස්ට්‍රේලියාවේ පොලිසියෙන්. චමිදු ඔයාට කියන්න ආරංචියක් තියෙනවා. ඔයා හොයලා දුන්න සල්ලි වලට තාම අයිතිකාරයෙක් හොයාගන්න බැරි වුණා. අද උසාවිය එක හනින් තීරණය කළා ඒ සල්ලි වල අයිතිකාරයා ඔයා කියලා. ඕස්ට්‍රේලියාවේ නීතිය හැටියට ඒ සල්ලි වලින් ලක්ෂ 23ක ආදායම් බදු හැටියට අරගෙන ඩොලර් 80,000ක් නැත්නම් රුපියල් කෝටියක් චමිදුගේ අවංකභාවය අගය කරලා වික්ටෝරියා ප්‍රාන්ත උසාවිය චමිදුට ප්‍රදානය කරනවා. ඒ විතරක් නෙවෙයි ඕස්ට්‍රේලියාවේ ස්ථිර පදිංචියටත් චමිදුට ප්‍රදානය කරනවා. අද චමිදු පරිගණක ඉංජිනේරුවෙක් විදිහට මෙල්බර්න් නගරයේ වාසය කරනවා. තමන්ගේ අවංකභාවය නිසා චමිදු අද සතුටින් ජීවත් වෙනවා. මේ තමයි සැබෑ වාසනාවන්තකම. උපුටා ගැනීමකි.